ඔන්න එහෙනම් අපි අදත් ආරම්භ කරනවා DPKIDS ඉතින් ඔන්න අදත් එකතු වෙනවා අපිත් එක්ක හසිත් මී කොහොමද හොඳයි නේද ඉතින් කලින් අපිත් එක්ක වැඩසටහන එකතු වුණා චිත්‍ර ඇඳා නේද කට්ටිය මොකද කියන්නේ බලලා තිබ්බද බැලුවා ඕ කට්ටිය බලලා ආසාවෙන් නැවත නැවත චිත්‍ර අඳිනවා නේද ඉතින් මම හිතනවා මේක තමයි DPKIDS බලාගෙන ඉන්න එක වීඩියෝ එකක් එනකන් YouTube channel එකේ නේද එන්නතෙන් දැන් තවත් අලුතෙන් videos වල තවත් අලුතෙන් channels වල යනවා දැන් Google ලන්ට බලන්න පුළුවන් ගොඩක් channels වල ඉතින් එහෙමනම් ඔන්න අදත් අපි ආරම්භ කරන්න හදන්නේ අපි අද අඳින්නේ කවුද දන්නවද අද අඳිනවා අපි තාරපැටියේ නේද කව තාරපැටිය අඳන්නේ चित्रकला අනිවාර්යයෙන්ම නිර්මාණශීලී වෙන්න පුළුවන්. ඒක නිසාමයි අපි DPKIDS මේ වගේ කරගෙන යන්නේ නේද? හරි. අඳිමුද එහෙනම්? හා. පෑන ගත්තා. හරි. ක්ලිප් එක ගලවුවා. හරි. හරි. හරි ලේසි. අපි චිත්‍ර අඳින්න ලේසි කියලා තමයි කියන්නේ නේද? හරි. එහෙමනම් ඔන්න අපි ඉස්සෙල්ලා අඳින්නේ අපි අඳින්න ලොකු රවුමක් ගහමු. ඕවල් රැඩියයි. මං ගන්නම්. මං ගාවුවට පස්සේ වෙන අඳින්න. මෙන්න මෙහෙම රවුමක් අපි අඳින්න බලන්න. ඊදර පොඩියටයි අඳ ගන්න භාගයක් ඒක අන්න හරි ඊට පස්සේ ඒ රවුම ඇතුලේ තර වගේම අඳින දැන් ඔබ කොහොමද දන්නව මේ අපි ඇඳේ ඇහැක් කියලා නේද ඔන්න ඇහැක් ඇඳගත්තා නේද ඇහැක් විදිහට ඇඳගත්තා හරි ඊට පස්සේ අපි මෙතනින් මෙන්න මෙහිම ඔන්න හොඳට බලා ගන්න මෙන්න මෙහිම රේඛාවක් ඇඳලා මෙහිම එයාගේ කට අපි අඳින බලන්නකෝ හරි ලේසි ඔහොම ඇඳගත්තා දැන් ඊට පස්සේ අපි මෙතනින් එයාගේ බෙල්ලේ යට කොටස අඳින්න පුළුවන් මෙන්න මේ මේ හරින් විතර පටන් ගන්නවා අපි මේ හරින් විතර පටන් අරගෙන මෙන්න මෙහෙම කළා මේ රිදම් එකම මේ පැත්තට ගන්න පුළුවන් බලන්නකෝ පල්ලෙහාටම ගත්ත බලන්න ලේසියෙන් ගන්න පුළුවන් හරි ඊට පස්සේ අපිට පුළුවන් මෙතන ඉඳලා එයාගේ බෙල්ලේ මෙතන ඉඳලා මෙන්න මෙහෙම රේඛාවක් අඳින්න බලන්නකෝ හරි ඊට පස්සේ එයාගේ තියෙන පිටිපස්සේ නේද පියාටු තියෙනවනේ අපිට ඔන්න ඔහොම පියාටු ටිකක් ඇඳ ගන්න පුළුවන් නේද මෙහෙම කරලා තව අපිට පියාටු ඕම ඇඳ ගන්න ගමන් අපිට පුළුවන් මේක මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරන්න ටැග් වලට සම්බන්ධ කරා නේද ඕ හරි ලේසි ඊට පස්සේ යාට තියෙනනේ මේ අත්තට දෙක එයාගේ අපි ඒක මෙන්න මෙහෙම කරලා මෙහෙම ඇඳ ගන්න බලන්න අන්න හරි ඊට පස්සේ අපිට එතනිනුත් පුළුවන් මේ වගේ යාට අර පිහාටු අත්තට වල තියෙන කොටස් අඳින්න ටග්ගලෙන්ද නේද ටග්ගලෙන්ද ඊට පස්සේ අපි යාට කකුල් දෙක දානවා යා කකුල් මොන වගේද මේ ඇඟිලි පහ කොහොමද සම්බන්ධ වෙලා තියෙනව නේද ඕම අන්න හරි ඔහොම ඔහොම සම්බන්ධ වෙලා තියෙනව නන්න අපි ඒකත් ඇඳලා නේද මේ කකුලත් ඔන්න මේ විදිහටම එකතු වෙලා තියෙන ලස්සනට පොකට දෙයම තියෙන නිකන් එකතු වෙලා එයාට මොකටද මේ වගේ එකතු වෙන්න ඕනේ මේ වගේ ලොකුවට
පැත්තක් සිං කරන්න පීනන්න නේද ඉතින් එන්නේ එකට තමයි මේ වගේ කකුල් දෙකක් තියෙන්නේ නේ හරි ඔන්න අපි ඇඳගත්තා බලන්න හරි ලස්සනට ඇඳගත්තා නේද හරි සිම්පල් බොහොම සරලව ඔන්න අපි තාර පැටියක් ඇඳගත්තා අපි යාගේ දාමුද මේ මොකද්ද යාට මේ මොකද්ද අපි දාමු යාට මෙන්න මෙහෙම පොඩි එළිනුත්‍යක් ඔන්නෝ මැස්තිගුත් දාමු මැස්ති ගන්න නෙමෙයි ඇයි බෑමක් වගේ නේද ඔකිට එහෙම දාන්න පුළුවන් හරි ඔන්න අපි ලස්සනට ඇඳා දැන් අපි මේක ලස්සනට පාට කරමු නේද හරි අපි පාට කරන්න ගමු තැඹිලි පාට එයාගේ හොට තැඹිලි පාට එනේ ඔරෙන්ජ් පාට අපි එක පාට කරමුද හරි අපි එක ඉක්මනින් මේක පාට කරා කකුල තැඹිලි පාටයි නේද ආ ඔව් කකුල තැඹිලි පාටයි අපි කකුල පාට කරමුකෝ පාට කරා නේද ඒක තමයි පාටින් ගියා ඊට පස්සේ අපිට පුළුවන් එයාට ඇස් දෙකේ ටිකක් නිල් පාට මෙහිම ගාන්න බලන්නකෝ ඔන්නෝම නිල් පාට ගෑවා නේද අපිට පුළුවන් එකේ නිල් පාට කොහොම ගාන්න නේ ගෑවා නේද හරි ඊට පස්සේ අපි යාට පොඩි සුදු පාටයි උනට පොඩි නිල් පාට ගාලා මෙන්න මෙහෙම කොටසි විතර හොඳ බලා ගන්න මේකේ ඔන්නෝම අයින දිගේ පොඩි නිල් පාට ටිකක් ගාන්න පුළුවන් හරිද ලා නිල් පාටෙන් ඔහොම ටිකක් ගෑවා නේද ඔහොම පොඩ්ඩක් ගාන්න මොකද යා සුදුනේ පොඩි ටිකක් නිල් පාටත් නිකන් ෂැඩෝ එකක් වගේ හදන්න පුළුවන් මේ හරියෙත් ඔන්නේ නිල් පාට ගාලා හරිද හරි මට වවට ගාලා ඊට සුදු පාට අපි අරගෙන සම්පූර්ණයෙන් පුළුවන්ගේ නිල් පාටත් එක්ක පොඩ්ඩක් මික්ස් කරලා නේද පොඩ්ඩක් මෙහෙම කවලම් කරලා සුදු පාටෙන් මෙන්න මෙහෙම පාට කරන්න පුළුවන් බලන්නකො එතකොට ෂේඩ් එකක් වගේ නේද පාට මික්ස් වෙනවා ඔන්න බලන්නකො මෙහෙම සුදු පාට මික්ස් කරගත්තාම හරි ලේසි ලස්සනයි සුදු පාට වගේ හැමතැනම නේද එතකොට ඔන්න 3D එකක් වගේ පේනවා ටිකක් ඝනකමට පේනවා මෙහෙම නේද ඔන්න අපි එහෙමත් පාට ටිකක් ගෑවා නේද ඔව් ඔන්නති දැන් අපිට ලස්සන තාර පැටිය දැන් මේ වගේ තාර පැටව ගොඩක් ඇඳලා ලස්සන චිත්‍රයක් තව හදාගන්න පුළුවන් නේද හරි අපි පෙන්නමුද ලස්සනද කියලා බලන්නකෝ ලස්සනද අපි ඇඳපු චිත්‍රේ හරි ලස්සනයි නේද හරිම ලස්සනයි ඉතින් මේ වගේ පොඩි පොඩි දේවල් අපි කියලා දෙන්නේ පුංචි අයට පුංචි අය අනිවාර්යයෙන්ම නිර්මාණශීලී වෙන්න ඕන නිසා ඉතින් ඒක නිසා අපේ වැඩසටහනේ ඔගොල්ලෝ දිගින් දිගටම බලලා ඔගොල්ලෝ පරණ වීඩියෝස් යන්න පුළුවන් නේද? ඒවත් බලන්න පුළුවන් බලලා ඔගොල්ලෝ තව තව ගොඩාක් දේවල් අඳින්න පුරුදු වෙන්න. මොකද මතක ශක්තිය ඔයගලන්ට මේ නිර්මාණශීලී එහෙම නැත්නම් රූපමය වශයෙන් මතක තියාගැනීමේ හැකියාව වැඩි නිසා අපි මේ උගන්වනවා. එහෙමනම් ඔන්න අදත් අපි සමු ගන්නවා අපේ වැඩසටහනෙන්. ආයි අපි අලුත් 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 වීඩියෝ කරන් එන්න. සිරු දිනාටම ජය වේවා. බයි